අපි විමසා බලමු කෝට්ටේගේ රචනා විච්ච ප්‍රධාන පද්ධති නැත්නම් වැදගත් පද්ධති පිළිබඳව. හරි, මුලින් අපි විමසා බලමු බුදු ගුණ අලංකාරය පිළිබඳව. දන්නවා බුදුන් වහන්සේ රත්න සූත්‍රය දේශනා කරලා විශාලා මහනුවර තුන්දිය දුරු කිරීම පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන බුත්තරණ වගේ ඒ සිංහල ගද්‍ය කෘතිවලත් සඳහන් වෙච්ච පුවත තමයි බුදුරණාංකාරය රචනා කිරීම සඳහා විදග මහාමුත්‍ර විෂය කරගන්නේ. බුදුරණාංකාරය කියලා කියන්නේ කවි 611කින් යුක්ත ටිකක් විශාල පද්ද කෘතියක්. සරල සුගම භාෂාවකින් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහකට මේ කෘතිය රචනා වෙලා තියෙනවා. සමකාලීනව ප්‍රචලිතව පැවතුණු හින්දු මහායානාදී වතාවත් නිර්දය ලෙසට මේ කෘතිය මගින් විවේචනය කිරීමක් සිද්ධ වෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙහි 1-5 දක්වා කවි වලින් කාව්‍ය මුඛය, ඒ කියන්නේ නමස්කාරය, ග්‍රන්ථ නාමය, ග්‍රන්ථ රචනා කිරීමේ අරමුණ වගේ කරුණු කියවෙනවා. පස්වෙනි කවියෙන් තමයි කියවෙන්නේ කය නම් අසාරය, භව නම් භයංකාරය, කියනුව දිවාරය, කියම් බුදුගුණ අලංකාරය පොතලිදී අරමුණ. ඒ වගේම තවත් කාරණයක් ඇත්ත කියනවා මුනිඳු ගුණ මුහුදින් බිඳක් දක්වමි උදක් ඔකදී. බුදුන් වහන්සේගේ ගුණ නැමැති සාගරයේ මෙක බිඳුවක් සතුටපත් ඉදිරිපත් කිරීම තමන්ගේ අරමුණ වන බව කිව්වා වුණත් පොත ලිවීමේ එකම අරමුණ එය නොවන බව සමකාලීන හින්දු වතාවත් විවේචනයට ලක් කිරීමෙන් අපට පැහැදිලි වෙනවා. 10-76 දක්වා කවිවලින් විශාලා මහනුවර සහ ලිච්ඡවී රජදරුවන් පිළිබඳව වර්ණනා කෙරෙනවා. ඒ රජදරුවන් පිළිබඳව කෙරෙන වර්ණනා අපිට ඕනෑම කාලෙක අපි අපේක්ෂා කරන සාධාරණ පාලකයෙකුට සංසන්දනය කරලා බලන්න පුළුවන්. කොහොමද මේ ලිච්ඡවී රජදරුවන් මිනිසුන්ගෙන් බදු ගත්තයි කියලා කිව්වේ? රොන් ඇරගෙන පෙමින් යන දිඟු ලෙසින් කුසුමින් ලොවට දුක් නොදෙමින් ගණිති අය පඳුරු පෙර නියමින් රට කරන්න රජ කෙනෙකුට මිනිසුන්ගෙන් බදු ගහන්න වෙනවා. හැබැයි ඒ බදු ගහන්න කියලා කියන්නේ අර මලේ පහටට හෝ සුවඳට හෝ ඒ මලේ කිසිම දෙයකට බාධාවක් නොවන විදිහට මීමැස්සෝ අවශ්‍ය රොන් ටික විතරක් එකතු කරලා මී වදයක් බඳිනවා වගේ. මොකද මීමැස්සෙක් මලේ රොන් ගත්තයි කියලා මලට ඒක දැනෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මිනිස්තුන්ගෙන් බදු ගන්න කියලා පුරාණ පඩිවරුන් පෙන්වා දීලා තිබුණේ. ඒක තමයි පිළිගත්තු රාජ්‍ය සම්ප්‍රදාය. ඒව මම හිතන්නේ මේ වගේ කාලෙක එච්චර කතා කරන එකත් තේරුමක් තියද කියලා හිතනවා. හැබැයි මෙන්න මේවනම් මෙන්න මේ 49 වෙනි කවිය නම් අදාළ වෙනවා අදට උනත්. පළගත් අතුනසා පළගන්නවුන් විලසා ධන ගැනුමක් නිසා දහම් නොනසති ධනන් වනසා. ඒ කියන්නේ අර සමහර අය ගෙඩි කඩනකොට අතුත් එක්කම බිමට දාලා ගෙඩි කඩා ගන්නවනේ. අන්න ඒ වගේ ධනය රැස් කරන්න ගියොත් මිනිස්සු පීඩාවට පත් කරන්න ගියොත් ඒක සුදුසු නෑ. එහෙම කරන්නේ නෑ යහපත් පාලකයෙක් කියලා කිව්වොත් ඒ විදිහට තමයි ලිච්ඡවි රජදරුවන් කටයුතු කරමින් හිටියේ. 77 සිට 102 දක්වා කයිවලින් විශාලා මහනුවර තුන්දිය පිළිබඳව කියවෙනවා. නුවරෙහි විශාලා යම් කිසිවකු තබාලා යම් දැයි සිතාලා මරු ගොසින් උන් වැනි විශාලා ගජ තුරංග තෙන් හඬ රියසක් පසඳ තුරු හඬ මෙහැම වෙස තින් නැඩ වැදබි බලු කර හිලුන් ගේ හඬ පංචතූර ගෝෂාව ආදී සියල්ල යටපත් වෙලා බල්ලන්ගේ කැනහිලුන් ගේ හඬ රැවදුනි. වියාගල ගැඹුරු වසා පෞරිස් ඇතිරු මලමිනියෙන් පිරු වටා කළවැනි අමුතු පවුරු. දියාගල වටේට පීච්ච ඒ ප්‍රාකාරයේ ඉහළම සීමාව දක්වා මලමිනී ගොඩ ගහලා ඒ වටේට අලුතෙන් තාප්පයක් අමුතු වෙනස් විදියකට තාප්පයක් කරා වගේ විද්‍යමාන වුණා. එතකොට මේ ගැඹුරු පිරු පවුරු අතුරු ප්‍රකාරාදී ශබ්ද භාවිතයෙන් එක පැත්තකින් භයානක හැඟීමක් ඒ වගේම තවත් පැත්තකින් ජුගුප්සිත හැඟීමක් ගොඩ ගොඩ අටසැකින් තැන තැන තිබූ බලිබිනි මගමග රෙදි වැරලි එපුර හැමතැන බලත් පිළිකුලි දොර දොර මිනීබෙර ගෙයි ගෙයි හඬ යදිය කර පිල පිල අදින මර දුගී ගිලනුන්ගේ නැත වසර දුගී රෝගාතුර අයගේ අවසරයක් නැතුව ඒ විලාප ලතෝනි හඬ ඇහුනේ ගියක් ගියක් පාසා මිනීබෙර දොරක් දොරක් පාසා ගියක් ගියක් පාසා දිය කර හඬ මිනිස්සු පණ අදින හඬ සමහර විට අහන්න ලැබී දන්නේ නැ මේ තියෙන ආර්ථික ආදී මිනිසුන්ගේ දුක් වේදනාවන් ගැන බැලුවහම ඊට උනත් ඒ වගේ සමහර අද්දකේ විඳින්න වේවි කියලා බය හිතෙනවා. මුතවරල ඉස ඉස හෙන කඳු ගැලිය ඇස ඇස සාදිනිය කුස කුස කියන දුකුලව් නැ විය බස බස කඩ කබල අත අත ඉපිලේ නහරය ගත ගත
බැගෑ හඬ වතවත වැඩුණු දලසෝ ගිනිය සිත සිත මේ විදිහේ දුකක් තමයි මිනිසුන්ට විඳින්න සිද්ධ වුණේ මේ තුන්දිය ඇතිවීම නිසා. ඉතින් ඒ වෙලාවේදී පාලකයෝ මොකද කරන්නේ? යහපත් පාලකයෝ හැටියට ඒගොල්ලෝ කටයුතු කරනවා මේ තුන්දිය නැති කරන්නේ කොහොමද කියලා මං විමසන්නේ. 103 සිට 120 දක්වා කයි වලින් පාලකයන් නිසා ලොවට ඇතිවන වැඩ අවැඩ පියාපෑම සහ මේ විශාලාමහන දුක දුරලීමේ මඟ විමසා බැලීම ගැන කියවෙනවා. එතනදී ඒ AI යෝජනා කරන විසඳුම 121 ඉඳලා 133 දක්වා නිවටපුදු චත්‍රාස්තු වන්දනීය નિસરුතාවය කියන්නේ දැන් සමහර ඇමතිවරු කියනවා චත්‍රාස්තුවරු කැඳවලා අපි මේ මොකක් හරි ශ්‍රේෂ්ඨාන්තයක් කරමු කියලා. එතකොට ඒකට එකඟ නොවන පිරිසක් තවත් අදහසක් පළ කරනවා. ඒ වගේ ඇමති මණ්ඩලයේ කතාබහක් එක තමයි මේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මතුවෙන්න පටන් ගන්න. එතනදී දැන් කියනවා මේ නිවටපුදු චත්‍රාස්තුවරුන් ගැන කියනවා නිවටුන් බස් නිවට දැවටි පවිතු සසරට නටගුණ ගත් ගුණට එවිත මැති දෙක් තිබෙන් නැගී සිට සබාවේ නැගී සිටලා ඒ ගැන මෙහෙම කියනවා. මුන් ඔක්කොම ජඩ නිවටුන් නේද? දැන් ඉස්සෙල්ලේ කෙනෙක් කියනවා මෙන්න පූර්ණ කස්සප කියලා බුදු කෙනෙක් ඉන්නවා. කකුද පච්චායන පකුද කච්චායන කියලා බුදු කෙනෙක් ඉන්නවා. අජිත කේස කම්පලී කියලා නිගණ්ඨනාත පුත්ත සංජය පෙල්ලට මක්කලි ගෝසාල් ඔවුන් ගැන කියනවා මෙහෙම බුදු කෙනෙක් ඉන්නවා. මේ බුදුවරයා කැඳවලා සෙස්සාන්තියක් කරෝති උවදුරු දොරලන්න පුළුවන් කියලා ඒක අමාත්‍යවරේ කියනවා. අන්න ඒ වෙලාවේ තවත් කෙනෙක් කියනවා ජඩනිවටුන් අසා බුදුනේ නම සලසා. මේ වගේ අයට මේ බුදු කෙනෙක් කියන එකත් බුදු කියන වචනේ පාවිච්චි කරන එකත් නුසුසුයි කියලා ඔහු කියන්නේ. පින්පව් නැතයි යන නිවටෝ යමුන් හැමදෙන්න මේගොල්ලෝ හැමෝම නිවටේ. පින්පව් නැත කියලා කියන අය. එනිසා මුංගෙන් ඇතිවන කිසිම යහපතක් නැහැ. හරියට වැලි මලුලා සතත මඩින වැනි තෙල් පතා තෙලියට තෙල් ලබා ගන්න මේ වැලි මඩිනෝ වගේ වැඩක් තමයි මේගොල්ලෝගේ මේ තුන්බිය නැති කරන්න සෙස්සාන්තියක් කරන්නේ. ඉතින් සමහර ලාවට මට නම් පෞද්ගලික විතරව මේ පහර දීම වැඩිද කියලා ජඩ නිවටුන් නැසා බුදුනයි නමක් සලසා. ඒක දැන් මෙතනදී කියනවා නිගණ්ඨනාත පුත්ත ගැන. නිගණ්ඨනාත පුත්ත කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවේදෙක්නේ. අදට පවා සමහර ලාවට ඉන්දියාවේ ඉන්න අය බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ නාත පුත්‍රයන් වහන්සේ ගැන දන්නවා. කියන්නේ මේ ජෛනාගම බුද්ධාගමට වඩා අද ඉන්දියාවේ ප්‍රචලිතයි. මහාවීර නේද? අර බුදුහාමුදුරුවෝ වගේම පිළිමයක් තියෙන නිර්වතින් ඉන්න බුදුහාමුදුරන් කාලෙත් උන්වහන්සේට සමාන ශරීර ලක්ෂණ ප්‍රකට කරපු ඒ වගේම බුදුහාමුදුරුවා සමානව ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච ශාස්ත්‍රවේදෙක් තමයි මේ නාත පුත්‍රයන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ. ඒ අදටත් මම දන්න බිස්සුන් වහන්සේලා ඉන්නවා මේ නිගණ්ඨ ආරාමවල ගිහිල්ලා අධ්‍යයන කරලා ඒ මිනිස්සුත් ජීවත් වෙච්ච අධ්‍යයනය කරපු අය අතරම බෞද්ධයන්ටත් වඩා මේ සමහර කාරණා වලින් ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි. අත් බෞද්ධ අවිහිංසාවාදීනි. සත්තු මරන්නේ නැහැ. හැබැයි පෑගිලා මැරුණොත් කරන්න දෙයක් නැහැ. අපි සත්තුත් එක්ක වතුර බොන්නේ නැහැ මං කියන්නේ මේ මාංශාහාර ආදී අනුභව කරන්නේ නැති අය. හැබැයි බොන වතුර සත්තු ඉදියොත් කරන්න දෙයක් නැහැ. හැබැයි මේ මිනිස්සු එහෙමවත් හිංසාවක් කරන්නේ නැහැ. කියන්නේ යනකොටත් කොස්සක් වගේකින් අතු ගාලා තමයි යන්නේ. ඒ වගේම වතුර බොන කොටත් පෙරලා බොන්නේ හැම අවස්ථාවක. ඒ වගේ මේ නුගන්ටයෝ කියලා කියන්නේ පරම අවිහිංසාවාදී අපිට පවා ලෝකෙ මිනිස්සුන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච බොහොම ශ්‍රේෂ්ඨ ආගමක් අදහන පිළිසක් ඉතින් මේ නිසා ජඩ නිවතුන් කියලා පොදුවේ මෙයා හඳුන්වන්න ගන්න මගේ පෞද්ගලික නම් ඉතර එකකට ආවත් නැහැ. හරි. එතකොට එක අමාත්‍යවරයෙක් කියනවා මේ වගේ ජඩයන් නිවතුන් ගෙනල්ලා මේ වතාවත් කරන එක හරියට වැලි නඩලා මේ තෙල් ගන්න උත්සාහ කරනවා වගේ වැඩක් කියලා. එයා වගේ 134 ඉඳලා 158 දක්වා කවි වලින් බමුණු ගහ ගිනි දෙවි පුද නිසරු බව කියන්නේ බමුණු ග්‍රහයන් සහ ගිනි දෙවියා පිදීමේ නිසරු බව. බොරුවෙන් වඩන බඩ එබැවින් දුරර මුන් ජඩ දත්සි වේ නොකඩ ගෙනර බමුණන් කරව ලෝ වැඩ. මේ බොරු කාර්යෝ මුන් බොරුවෙන් බඩ වඩනයි මුන් වැඩක් නැහැ. අපි බමුණන් ගෙනල්ලා සිව්වේද දන්නා බමුණන් ගෙනල්ලා ලෝක ශාන්තියක් කරමු කියලා කිව්වා. ගහකයන් වළඳවා ගිනි දෙවි ගහකයන් වළඳවා ගිනි දෙවියාද පුදවා යාද කළ සොඳවා ඒය සිතදු මුලින් මුදවා එමැතිඳු කීපසට මැතිදෙක් කියයි මෙලෙසට ලෙඩදුක්පත් අයට තවත් උවදුරු දෙයිද පිටපිට බොරුවේ මතුරුබද වලහන ලෙවන් ඇමසඳ බමුණන්ගෙන් දුලද වැඩක් වූයේ ලොවට කිකලද බමුණන්ගෙන් කවදාවත් ලෝකයට වැඩක් කියලා නේ. වගේම ගහයෝ කියලා කියන්නේ අඹර දෙවියෝය. ඌ සුරපුර නොගනිති උන්නහර උදක් අමමිස අමරස මිසක් මනහර ගිනි දෙවියා කැමති ගෙයි ගෙයි තබා කරැරුති
නොනිවා රකින්න නිති මෙලොව ගෑනු කි දැනට ලෙදෙවේ. එතකොට ගහය කියලා කියන්නේ මේ වගේ නිස්සාර පිරිසක් බලයක් නැති පිරිසක් ගිනි දෙවියා. ගිනි දෙවියා පිදීමෙන් ලෙඩ දු හොඳ වෙනවා නම් මේ තියෙන උපද්ද මගහැරෙනවා නම් එනම් ගෑනු තමයි ලෙඩ වෙන්නේ නැතුවම ඉන්න ඕනේ. එතකොට ගෑනු තමයි නිරන්තරයෙන් ගින්නත් එක්ක කටයුතු කරන්නේ. හැබැයි ගෑනුත් ලෙඩ වෙනවා. එහෙනම් ගිනි දෙවියා පිදීම නිසලු දෙයක් කියන එකෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. එවන් 159 ඉඳලා 173 දක්වා කයි වලින් ඉසුරු ඊශ්වරයා පූජා ඊශ්වරයාට පූජා පැවැත්වීමේ નિසරු බව කියනවා. ඊශ්වරයා කියන්නේ මොන වගේ කෙනෙක්ද? පිසුලාවි ගත් කරින් කළු පැහැ රැගත් උගුරින් හන්සලු ගතඹරින් අඩක් උමයන්ගනගත් සිරුරේ මේ වගේ විරූපී අවලස්සන දෙවි කෙනෙක්. දලයාට සදපදින ගොරසත් හරක් පළඳින රඟ කරන දින දින මහලු ගොන්වාහණින් ඇවිදින ලත්මහා පදවියා සිරසුර දගින් දෙවියා අනගරුව දැවියා ඉහෙකැපුද කරත් මහදෙවියා. ප්‍රාණංගියා දවාලු ඒ වගේ කෙනෙක් ඊශ්වරයා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් පුදල මොකටද? මේ වගේ විරූපී ගොම් වාහනයක ඇවිදින එහෙම කෙනෙක්. හෙමදෙවිඳු හෝ නොහොත් සිව ලිංගය හෝ වැඳපිදුවොත් බොහෝ එකී කීලොවට තෙත ඇම හෝ අයකු පිළිකුල් වන අයකු රාසිත වඩවන ඩිගු සටහන් රැගෙන කලයි පුදපල කිමද ඉන්නවන. මේ කියන්නේ ශිවලිංගය ආදිය වන්දනා කිරීම. ලිංගය කියන්නේ කෙනෙකුට රාගය ඇති කරනවා, කෙනෙකුට පිළිකුලක් ඇති කරනවා. ඒ වගේව පූජා ඒ වගේවට පූජා පවත්වන මේ වගේ උපද්‍රවයකින් මිදෙන්න පුළුවන් කම නැහැ කියලා කියන්නේ. ඒ වගේ උවිඳු උවිඳු කියන්නේ උප ඉඳු උවිඳු උප කියන්නේ දෙවනියා, ඉඳු කියන්නේ ශක්‍රයා. ශක්‍රයාගේ දෙවනියා තමයි උවිඳු නැත්නම් උපිඳු කියලා කියන්නේ. වාමන අවතාර කාලෙදී විෂ්ණු ශක්‍රයාගේ මල්ලි වෙලා හිටපු නිසා. ඉතින් ඒ විෂ්ණු ගැන කියනවා මොකද්ද කියන්නේ? වඳුරෙකු පිළිමුහුද එතරවයා නොහි හිඳ ගියල රම් හේ බඳ මෙසේ වෙද මෙලොව දෙවියන් හෙද. වඳුරෙක් ඒ කියන්නේ හනුමත්තව හනුමන්තපව තරණය කරපු මුහුද එතර වෙන්න බැරුව රාම සීතුව බැඳගෙන ආවි. ඔයතරම් බලයක් තියෙන දෙවි කෙනෙක් නම් එහෙම වෙනවද? එහෙම කියලා බුදු බල දන්නා බුදුන් වහන්සේගේ සරණ ගියපු එක අමාත්‍යවරයෙක් කියනවා 184 ඉඳලා 238 දක්වා කය වලින් බුදු බල වැනුම පෙර බුදු බණාසා බුදු ගුණ උගත් සකසා මැතිදෙක් එවිගසා එරද සබමැද මෙසේ පවසා අපමුනි අපමුනි තිලෝනා හැර කියන බස් මෙදන හැර කිරි පිරි තනා වැන්න අගරගෙන කිරි දෝන. බුදුන් වහන්සේ හැරලා මේ වෙන වෙන අය කැඳවලා ශ්‍රාන්ති කරමු කියන මේ වචනේ හරියට පිරිපිරුණු තනය හැර අඟ අංතට්ටු අරගෙන දෝනවා වගේ වැඩක් මේ කරන්නේ කියලා මේ කියනවා. මෙරගිරි සරිගිරෙක් විවිසඳ සදිසි පහනේ නැත සිඳු සරි සරෙ එමෙන් නැතමුනි සඳුට ඌෙමෙන්. මහා මේරු වගේ පර්වතයක් නැහැ, සූර්යා වගේ පහනක් නැහැ, සාගරය වගේ විලක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරන්ට මේ ලෝක කිසිම උපමාවක් නැහැ. ඔහු නොවැඩි දෙස් දෙස් ඔහු දෙස නොනමි ඉස්සිස් ඔහු නොදුටු ඇස් ඇස් නොවෙයි ඔහු ගුණ නොවැකි බස් බස්. බුදුහාමුදුරුව වැඩිය නැති දේශයේ දේශයක් නොවේ. උන්වහන්සේ නොනමුණු හිස හිසක් නොවේ. උන්වහන්සේ නොදුටු ඇස ඇසක් නොවේ. උන්වහන්සේගේ වචනය ගුණය නොවැකුණු වචනය වචනයක් නොවේ. උන්වහන්සේ සිහිපත් නොකළ සිත සිතක් නොවේ. ඔය වගේ එහෙම කියනවා. කොහොම කියලා ඊළඟට බුදුන් වහන්සේ පාරමිතා ධර්ම පූර්ණය කරපු ආකාරය ගැන 239 ඉඳලා 261 දක්වා කයි වලින් කියවෙනවා. දිවකුරු බුදුන් කල පටන් වන තෙක් දසබල මෙසතර අසෙකි කල නොකෙලේ එක උපතකුත් නිස්ඵල. මේ සාරාසංක කල්පලක්ෂයක එක උත්පත්තියක් නිස්ඵල නොකරපු උත්තමයෙක් වහන්සේ. මේ එක එක ජාතක කතා ගැන කියන්නේ අපමුණි සස කලේ දුන් දනට නොවැ සසලේ දෙවිඳු ඇඳි සසලේ දැනුත් පවතිය සිසි මණ්ඩලේ. මේ කියන්නේ මේ සස ජාතක. වඳුරුව උපන් කල කල අද තයින් දස බල පුරුක් බට දඬුවල දැනුත් ඇත්තේ උන් උන් බල. මේ කියන්නේ නලපාන් ජාතක. පූරු යකු ගෙන දමත විදුරු පඬි කැල එසුගත ගල සැට යොදුන සැත වැටෙන අතුරෙහි දනන් දැන දැන. මේ කියන්නේ මේ විදුර ජාතක. විදිතුව මුනි සෙතල විදි වැද්දහුට සිටවල සියතින් කපාදල දුන්නේ සතුසින් සවන් පැහැදුල. මේ සද්දන්ත ජාතකය ගැන කිව්වා. මැස්සක බොන විතර ලෙහයක් නොසල්වා වෙර මහවසු පඬිව පෙර දිතිය දඹදිව රජුන් එක් දිනිය වෙන්න ඕන. දිනිය දඹදිව රජුන් එකවර. මේ කිව්වේ උමංග ජාතක. බවදු මිල තදිනි සිටින සඳ දැක නොමදිනි
ගොඩලමී යන සඳිනි දනට අමුදරු වන්දන දෙතන්ත්‍ර ජාතක මේ විදිහට එක එක ජාතක කතා ගැන කියමින් පාරමිතා ධර්ම පූර්ණය කරපු ආකාරය මේ අමාත්‍යවරයා දක්වන ඉදින් සර්ම කියපු අමාත්‍යවරයා. ඔන්න ඊළඟට 262 ඉඳලා 271 දක්වා කයි වලින් බුදුන් වහන්සේගේ නවරහාදී ගුණ ඉතිපිසෝ භගවාදී ගාථාවෙන් කියවෙන ඒ නවරහාදී බුදු ගුණ ගැන කියනවා. රහසක් පවුනකොට කෙලෙසර යනු දුරුකොට නිති වූ යෙන් පිටට අරහ යන නම කිය තිබුණු විට තුන් කල් හිම පැවති පදරුත් සියල්ලව ඇති අතඹුලසි දැනගති එයින් සම්මා සම්බුදනේ විද්ද නැනාටද පසලොත් සරණ ගුණේද ඇතියෙන් නෙමුනි සඳ කිරුණු විද්‍යා චරණ නම් ලද යහපත් කොට ඇතයි සුන්දරතන් සපතයි සපතයි සොදුරුබස් කියතයි කියති ඒ මුන් රජක සුගතයි. ඔය විදිහට බුදුන් වහන්සේගේ එහේ නව බුදු ගුණ නවරහාදී බුදු ගුණ මං හිතන්නේ ඒ බුදු ගුණ ගැන මතක තියාගන්න අපි උනත් ඔය බුද්ධාගම බුද්ධ ධර්මයේ විෂයක් හැටි ගණන ගන්න කාලේ මේ කවි තමයි මතක තියාගන්නේ. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ බුදු අලංකාර කවියාගේ සාර්ථකම කවි කීපය මං හිතන්නේ මේ ටික. මොකද අනෙක් ශාස්ත්‍රවරුන්ට අනෙක් ආගම් වලට ඒ විවේචන උපහාස ඉල්ල කරනවට වැඩිය තමන්ගේ ශාස්ත්‍රවරයාගේ බුදු ගුණ ගැන කියපු මෙන්න මේ කවි කීපය තමයි මං හිතන්නේ කවියාගේ සාර්ථකම අවස්ථාව වෙන්නේ. බඹසර යකුන්තද දමණය කැට තමන් ලද සෙද්දී මුනිද සඳ පුරිස දම් සාරති ධම්ම ඔය විදි බෙදුයෙන් දහම් කඳ භජනය කලෙන් ගුණ කඳ බග දහමින් සසඳ වීය භගවත් දවින් භගවත් වීය මුනි සඳ ඒ අවස්ථාව. ඊළඟට 272 ඉඳලා 304 දක්වා කයි වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවත් 306 සිට 329 දක්වා බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳවත් කියවෙනවා. 330 ඉඳලා 431 දක්වා කයි වලින් බුදුන් වහන්සේගේ ගුණ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මේ විශාලා මහන්දරේ තුන්දී ඇතිවීම කියන අවස්ථාව දක්වා බුද්ධ චරිතය කෙටියෙන් කියාපෑම සිද්ධ වෙනවා. ඒ අනුව 369 386 දක්වා කවි වලින් යශෝදරා දේවිය පිළිබඳව වර්ණනා කරනවා. විලිරුව මෙන් කසුන් ගමනින් හසුන් මන්සුන් වියව් හට සුදසුන් යශෝදර නම් කතක් මෙහසුන් බන්දේ බුදුහාන්කාරයේ මේ වගේ සුංගාරාත්මක වර්ණනාක් තියෙනවා. ඒකයි මම මේ කවිතු විශේෂම උපාදස්තියි. ධනරන් කුඹු අයුරු දුරුදුරුවන්ට පියකරු කළොත් උන් පියවරු බඹසර වේද තහවුරු. තදත් කුඹු අයුරු උසුලන කුන් පියවරු ඉඟසිහින නිබොරු කිවයි අදහා ගණිත කවුරු. රඹ කඳ ගඳක්තර පෙර කළ බඹුහු මෙහෙවර නපුරයි හැම දුරර මැවූ වැනි අය වටොර මනහර. මේකයි යශෝදරා දේවිය ගැනයි මේ වර්ණනා කරන්නේ. නනතුරුව 332 ඉඳලා 550 දක්වා කයිවලින් බුදුන් වහන්සේ විශාලා මහන්ත වැඩම කිරීමත් 550 ඉඳලා 565 දක්වා කයිවලින් බුදුන් වහන්සේ වැඩම කිරීමත් සමගම එම පුරයට සිතල සීම කියන්නේ බුදුහාමුදුරුව වඩිනකොටම මහවැසි ඇද වැටිලා අර අපවිත්‍ර දේවල් හේදිලා ගිහිල්ලා නගරයට ශස්ත්‍රීයකත්වයක් ඇති වුණා කියලා කියනවා. ඒ කෙසේ නමුත් 566 ඉඳලා ඉතිරියට කියවෙනවා මේ තත්ත්වයේ තවදුරටත් අහවුරු කිරීම සඳහා බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතලා රතන සූත්‍රය දේශනා කිරීම මගින් පුරේ යහපත් තත්ත්වය තවදුරටත් තහවුරු කොට ලැබූ බව 566 සිට ඉදිරියට කයවලින් කියවෙනවා. හරි, ඒක මම හිතන බුදුන් අංකාරය අන්තර්ගතය ගැන රචනා ක්‍රමය මාර්ගය ගැන ඔබට යම් අදහසක් ඇති වෙන්නේ නැති. ඒ වගේම මේ යුගයේ තයි තවත් වැදගත් කෘතියක් තමයි ලෝවැඩ සංග්‍රහව කියලා කියන්නේ. කවි 140කින් යුක්ත ටිකක් කුඩා කෘතියක්. මෙහි අරමුණ හැටියට දක්වලා තියෙන්නේ බාධාවකින් තොරව නිවන් දැකීමේ මඟ කියා දීම. උපදේශ කාව්‍යයක් කියනකොට දන්න උපදේශ කාව්‍ය කියලා කියන්නේ මේ යහපත් ආකාරයෙන් ලෝක ජීවත් වෙන්නේ කොහොමද, තමන්ගේ යුතුකම් වගකීම් මනාව සිද්ධ කරමින් ධර්මානුකූලව ජීවත් වෙන්නේ කොහොමද, අයහපත් දේවල් වලින් අත් මිදෙන්නේ කොහොමද, ඔය වගේ කර්ම කාරණා දක්වන කිසි උපදේශ කාව්‍ය සංස්කෘත සාහිත්‍යයේ වගේ උපදේශාත්මක කිහිපයක් තියෙනවා. දෙමළේ සදුක්ති කියලා ඒ වගේ වර්ගයක් තියෙනවා. ඉතින් පාලි සාහිත්‍ය අපට සද්දම්මෝපායනෙ වගේ තවත් එහෙම උපදේශාත්මක ස්වරූපයේ කෘති රාශියක් දක්නට ලැබෙනවා. ඉතින් පෝට්ටේගේ ලියවුණු උපදේශ කාව්‍යයක් හැටියට අපිට ලොවැඩ සංග්‍රහව වැදගත් වෙනවා. අමිතන මම දක්වලා තියෙනවා මේ දඹදෙණිය ලියවුණු සද්දම්මෝපායනෙ ධම්මපදයේ ජාතක සූත්‍ර මේ ආදිය මූලාශ්‍රය කොටගෙන තියෙනවා මේ පිටිය ලිවීමේදී සරල භාෂාවකින් සරල උපමා ඇසුර කොටගෙන අදහස් ඉදිරිපත් කිරීමක් අපිට මෙහි දක්නට ලැබෙනවා. ග්‍රන්ථ නාමය 138 වෙනි කවියෙන් කතුවරයාම ග්‍රන්ථ නාමයෙන් මෙහෙම දක්වලා තියෙනවා. නොදත්ත වුන් හට පින්පව් නියම කොට බඳ ලෝ වැට සංගරා පිනෙනි හැම විට
ලද සපතින් තොර නොව ලැබ නිති පිහිට ගැඳ සව් සත සැන හේවා මොක්පුරට පින්පව් පල නොදන්නා අයට ඒවා පැහැදිලි කර දීම තමයි අතුවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ පොතේ නම ලොවැඩ සංගරා අරමුණ හතරවෙනි කවිය දැක්වෙන හැට වෙසසින් පෙළදම් නොමදත් දනහට පවසම් කළකම් පළදැන් හෙළුකොට පාලි ධර්මය දන්නේ නැති අයට කර්මයේ ඵල හෙළි කිරීම අරමුණක් වූ බව කියවෙනවා භාෂාව හයවෙනි කවියෙන් කියවෙනවා එබැවින් එළුවෙන් කීවයි අනදර නොවමින් බැතියෙන් අදරින් නම කර තතොසින් නැසුවොත් මෙදහම් මනහර සැබවින් සිටුවේ සගමොක් සිරිසර එතකොට සිංහල භාෂාවෙන් එළුවෙන් කියන සිංහල භාෂාවනේ එබැවින් එළුවෙන් කීවයි අනදර භාෂාව සිංහල භාෂාව හැටියට දැක්වෙනවා සිංහලෙන් කිව්වත් අනදරයට පත් වෙන්නේ නැතුව ගෞරවයෙන් මේ කෘතිය පිළිගත්තුකින් නමස්කාර කරලා මේ කියන ඒවා පිළිගත්තුකින් සගමොක් සිරිසර අත්කර ගන්න පුළුවන් කියලා කිව්වේ සමහර විට ඒ කාලේ පිළිගැනීමක් තිබුණා වෙන්න පුළුවන් මේ පාලි භාෂාව ශ්‍රේෂ්ඨයි සිංහල භාෂාවට වඩා නැත්නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරපු භාෂාවෙන් බුද්ධ ධර්මය ඉදිරිපත් විය යුතුයි කියලා ඉතින් ඒ නිසා මේ ඔය සද්ධර්මාලංකාරය ඇතුළු තවත් ඒ කෘතිවල ලේඛකයන් සිංහල භාෂාවෙන් කිව්වත් මේ කියන්නේ බුදුන්ගේ ධර්මියම නිසා එහා සමාන ගෞරවයෙන් පිළිගන්න කියලා කියනවා දැන් මෙතනත් ඒ වගේ සමාන අදහසක් කියලා තියෙනවා සිංහල භාෂාවෙන් පාලි මූලාශ්‍රයන් ගැන ධර්මය ගැන ඒ උපදේශාර්ථ ගැන කියන කෘතියක් හැටියට හඳුන්වා දෙලා තියෙනවා කර්තෘ 140 වෙනි අවසාන පද්‍යයෙන් කියනවා මෙන්න මෙහෙම කර්තෘ සඳහන්ෂණි දක්වලා තියෙනවා වීදාගම විහෙරෙහි මේ තෙරිඳු සඳ සාධාරණව පැවසුව මේ සිටින්නද බාධා නොවී මොක් දැකුමට බැඳි මේ පද පාදා සතන් සිත පවතිවා නිබඳ වීදාගම විහාරයේ මහා මෛත්‍රී හාමුදුරුවෝ කතුවරයා හැටියට සඳහන් කරලා තියෙනවා එකේ සිට තුන දක්වා කවි වලින් තෙරුවන් නමස්කාර කිරීමක් සිද්ධ වෙනවා මම හිතන්නේ මේවා නම් හරි ප්‍රකටයි බෞද්ධ සමාජ නම් ගොඩක් අය දන්නවා පළවෙනි කවිය සෙත්පිරි දෙන මහ ගුණ මුහුදානම් සත්තර වෙන බව දුකට වේදානම් කිත් ගණ දුර දුරුලන දින්දානම් සික්කස්සින් නම් දින් මුහුදානම් බුදුන් වහන්සේ නමස්කාරයි එම පවණින් පැවසූ මුනි දැනතතු එම මෙම හැම දින බලවයි දැක්කේ තම තම නැන පමණින් දැනගත යුතු මම් නම් දින් සදහම් සහදාසි ධර්මය පිරිමත් බඹසිර සේපා පිසිනා සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහ සංඝ ගණ සොබනා මුදුනත් දී නම දින් දැති පෙමිනා සංගුන් නමස්කාරය ත්‍රිරත්නේ නමස්කාරය කළ හත්වෙනි කවියෙන් කියනවා බණ අහන්න ඕන කොහොමද කියලා බණ ඇසිය යුතු පිළිවෙල බිමයින්ද සිතකී බණනාසන්නේ විමතිව උඩින්ද සිටනාසන්නේ කැමැතිව කීවොත් විමසාසන්නේ එමවද සගමොක් සැපසාදන් බණ අහන්න ඕන විදිය බණ කීමේ දුෂ්කරතාව ඒ වගේම බණ ඇසීමේ ආකාරය මොකද්ද කියන එක සද්ධර්මා ලංකාරය වගේ කෘතිවල කියනෝනේ බණ ආසන වේලේ දසත නොබලා බුලත් පමනකුත් නොකා නිදාගන්නේ නැතුව නේද දොහොත් මුදුනේ තබාගෙන බණ ඇහුවොත් මෙන්න මේ වගේ ඵල ලැබෙනවා කියලා තමයි අපි ඒ වගේම ධර්මයේ දේශනා කිරීමත් ඒක බැරෑරුම් කටයුත්තක් දැන් අද නම් එක එක බණ තිනවනේ hina යන බණ hina වෙවි කියන බණ අඬන බණ ඇඬෙන්න කියන බණ දේශපාලන බණ නාලිකාවලට ගැළපෙන බණ දෙපිට කැපෙන කුණුහරුප වගේ තියෙන බණ නෝන්ජ ඒ කියන්නේ අඬාකාමී වෙන බණ අනේ පින්වතුනි පව කරන්න එපා එහෙම නේද එක එක විදිහේ ප්‍රතිරූපයන් කාලීන ධර්මදේශන බුදුහාමුදුරුවෝ කියනෝනේ අකාලිකයි කියලා බුදුදහම එක කාලයකට සීමා කරන්න බෑ කියලා ඉතින් කාලීන ධර්මදේශන ඔය වගේ ඉතින් කියනවා බණ අහන්න ඕන කොහොමද කියන එක හත්වෙනි කවිය අටවෙනි කවියේ ඉඳලා කියවෙනවා පින් කරන්න බැරි කාල කීපයක් ගැන කාල අටක් ගැන අටවෙනි කවියේ ඉඳලා එන්න මෙහෙම 136ක් වූ නිරයේ උපත ලැබීම තිරිසන් ජාතියක උපත ලැබීම ප්‍රේතව ඉපදීම මුනිබණ නොපවතින පිටසක්වල ඉපදීම අඳගොළු බිහිරි උපත ලැබීම බ්‍රහ්ම ලෝකවල උපත ලැබීම මිත්‍යා දෘෂ්ටික වී උපත ලැබීම බුදු කෙනෙකු ලොව පහළ නොවි සදහම් නොපවතින කාලයක උපත ලැබීම මේ වගේ කාලයක උපතුනොතින් පින් කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි එසේ නොවි බුදුන් බුදුවරයෙකුගේ ධර්මයේ ලෝකේ තියෙන කාලයක තියෙන කාලයක උපත ලැබුවොතින් අනිවාර්යයෙන්ම පින්කම් කරන්න පුළුවන් ඒ නිසා ඒ පින්කම් කරලා කුසල රැස් කරගෙන ජීවිතේ එලව මෙලව දිනු කර සාර්ථකත්වයට පත් කරගන්න කියන එකයි කියන්නේ 19 වෙනි කවියේ ඉඳලා මේ කියනවා මේ විදිහට දුකසේ ලද මිනිස් ජීවියෙන් ඵල ලබා ගන්න ඕන කොහොමද කියලා කලකිනි බුදු කෙනෙක් වුණ උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ පොතන වුණත් මරු හට නැත බාධා විඳින මෙසප් පින් නැති වෙයි අතීතේ වේදා ජීවන සසර දුක් බුදුබණ නාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා
අදාදේ මරු පින් කරගන්නේ කේසිතකම මේ හිතන්නේ කකලද මහතෙන් මරු යපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ කුමටද කාබී විස්තරසෙන්නේ කොතනද මේ කය අරගෙන යන්නේ අමසන්ද නොමැලිව පින් කරගන්නේ එමසන්ද සගමුක් සැපසාදන්නේ මේ විදියට මේ දුකසේ ලද මිනිස් ජීවිතෙන් පළ ලබා ගන්න ඕන කොහොමද කියන එක පෙන්වා දීලා තියෙනවා තව ඉන්දියෙ ගොතින මම ඔක්කොම මම කියන්න අවශ්‍ය නැහැ අත්වැඩ පරවැඩ සමෝස්කන්නේ මේ පිට කවුරුත් කියන කරන්නේ ඒ වගේ මස්ලේ නැතියට බලුලෙව කන්නේ කුස පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස් ඒ සැපතේ සැප නොසිතන්නේ දොස් නොපෙනුණු මිස දුක්මය වන්නේ මස්ලේ නැතියට බල්ලෙක් ලෙව කනවා වගේ මේ මිනිස්සු මේ සත්සාරේ ඒ සැප කියලා හිතාගෙන ඒක මිස්තර දේවල් වල ඇලි ගලී කටයුතු කරනවා ඒක නෙමෙයි ජීවත් වෙන්නේ ඉතින් කරන කලට පව මීරිය මිනිසේ විදින කලට දෙඩි වේ ගිනිසේ අඳිනේ පව දුරලන උපදේශයේ නුදුන මැනවි සිඳුරාවක නිපගිනි මොලවන තෙත් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලිය. එපවත් තොප සිත තොත් නැකිලියේ සැපයක් නම් නැත මේ රස කෙලිය. එතකොට මම දැන් පවුදස් දැක්ක වීඩියෝ එකක් මේ අර සාස්පානක මොකක් කියන්නේ පැටියක ඉන්නවා කකුලුවේ. ඒ කකුලුව ඒ පැටියම තියෙන ගෝවමල කඩ කඩ කනවා. යට ගින්දර දල්වලා කියන තව ටිකකින් මේ කකුලුවත් පිච්චිලා තැම්බිලා මිනිසුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා. හැබැයි ඌ ඒක දන්නේ නැහැ. ඌ අර රත්වේගෙන එන පැටියේ ඉඳගෙන ගෝවා මලක් හරි තව මොකක් හරි තියෙන එකකින් කෑලි කෑලි කඩ කඩ කනවා. ඉතින් ඒ වගේ මේ බලන්න මේ යදාගත්තු උපමා කොයිතරම් ප්‍රබලද කියලා. අට ඒ වෙලාවෙත් මතක් වුණේ ඔන්න ඔය උක්තිය ඔය කරපු ප්‍රකාශයක. 76 සිට 92 දක්වා කවි වලින් දස අකුසල් පිළිබඳ සාකච්ඡා කරනවා ප්‍රාණඝාත අදත්තාදාන කාම විචාචාර මුසාවාද කිසුනාවාද කල්කා වාච සම්ප්‍රප්පලාප ඔය වගේ මේ දස අකුසල් ඔබ ගන්නවා 93 ඉඳලා 94 දක්වා කල් වලින් අටමහා නිරය හා දස අකුසල් කරපු අය ඒ වායේ දුක් විඳින ආකාරය 95 ඉඳලා 104 දක්වා කල් වලින් ඒ කියපු කාරණා වලට අදාළ නිදර්ශන අන්න ඒකත් මේ කෘතියේ වැදගත්කම දැන් අර කලින් කියපු දස අකුසල් ආදී දක්වලා ඒ දස අකුසල් කරපු අය ඒවාට අනුරූපව අප අවාදුක් විඳින්නේ කොහොමද කියන කාරණේ දුක් විඳින්නේ කොහොමද කියන කාරණේ පෙර අංගනක් එක් එළු දෙනක හිස සිඳා සියලඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා ඇය ඇඟ ලෝම ගණනේ ඉස්කැලු ඉස්කැපුම් ලදා මෙම රංග වේය කාටත් අකුසලයේ ලෙදා එක අංගනාවක් එළු දෙනකගේ හිස සිඳලා ඇය ඇඟ ලෝම ගමනේ ගණනේ ස්කැපුම් ලදා ඇගේ ශරීරයේ රෝම කූප පාසා ස්කැපුම් වලට මුහුණ පාන සිද්ධ වුණාය මේ වගේ තමයි පව කරන හැමෝන්ට නිදවන්න සිද්ධ වෙන්නේ එළියට කඩක් සංගවා යහලුවකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසෙකුට මෙතකින් විලිවැස්මක් නොම විය දෙවි වුවත් අනේ කෙලියටවත් නොකරවු සොර කමක් අනේ විහිළුවට වස්ත්‍රයක් හඟවපු කෙනෙකුට දෙවි වුණත් වස්ත්‍රයක් නැතුව තමයි ඉන්න සිද්ධ වුනේ. දැන් මේ කවි කොයිතරම් බලපෑවද කියනවා නම් මට මතකයි අපි කුඩා අවදියේ දැන් අපේ ඥාතියින් එහෙම එනවනේ ගෙවල් වල අපේ ඥාති සහෝදරයෝ ඒගොල්ලෝ යනවට අපි කැමති නැහැ. ඉතින් සමහර ලාහට අපි ඒගොල්ලොන්ගේ ඇඳුම් සපත්තු ඒවා හංගනවා. ඒ හංගන්නේ තරහක නෙමෙයි ඒගොල්ලෝ තව දවස් දෙකක් නවත්ත ගන්න. හැබැයි ඒත් එක්කම අපිට මතක් වෙනවා මෙන්න මෙහෙම ඒකට ඒත් එක්කම බයක් ඇති වෙනවා මං කියන්නේ කුඩා දරුවන් හැටියට ඇති වෙච්ච හැඟීම. කොට අර විහිළුවට ඇඳුමක් හංගවල ආයෙ දීපු කෙනෙක් දෙවි කෙනෙක් වුණත් හෙළුවෙන් ඉපදුනා කිව්වා ඒ වගේ මටත් එහෙම පළ දෙයක කියලා ඒක මම කියන්නේ සමාජ බලපෑම. අදට වඩා නූගත් ග්‍රාමීය සමාජයකට තමයි මේ ආමන්ත්‍රණය කළේ. ඉතින් සමාජයේ යහපත දෙය හතුරවා ගන්න එක එක විදිහේ ක්‍රමෝපාය අනුගමනය කරනවා ඒ සාහිත්‍යකරුවන් ඒ යුගයට ගැලපෙන විදිහට කරපු ආමන්ත්‍රණයක් තමයි මේ තියෙන්නේ. පිසුණු කියා සංග දෙනමක් වෙනස් කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව නව තව ප්‍රේතව විදි ගැහැට පිසුණු බසක් නොකියම් අද පටන් සිට නොකියව් වෙන්න ඔව් 105 ඉඳලා 124 දක්වා කවි වලින් දස පුණ්‍යක්‍රියා පිළිබඳ දාන සීල භාවනා පින්දීම පින් අනුමෝදන් වීම වතාවත් කිරීම පිළිවෙත්තම් පිළිවීම ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය සම්මාදිට්ඨික වීම ඔය ආදී දස පුණ්‍යක්‍රියා ඒ වගේම අර කලින් ක්‍රමෙමයි 125 ඉඳලා 136 දක්වා ඒ දස පුණ්‍යක්‍රියා වල ආනිසංස දවසක් පමණ සීල් රැක කුලඟනක් පෙරා දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් සුරින්දු ළඟ විඳ සුරින්දු ළඟ විඳ නිරන්තර විගසක් එයින් තොර නොකරව සිටින් දරා මේ කියන්නේ එක දවසක් සිල් රැකලා කුලඟනක් මෙන්න ලැබපු දහසක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන චක්‍රදේවේන්ද්‍රයා ළඟ මෙන්න මේ වගේ සැප විඳ දුප්පත් සතෙක් මුනිඳුන් මෙට සිත පැහැදී එක්දා ගැබක දිය බෙරළිය මලක් පිදී සක්විති සැපත් පින් පන්ති ස්වරකලාදී දුක් නැත මෙපුද කළතොත් අකුසලින් මිදී. ඉතින් ওই විදිහට දස පුණ්‍යක්‍රියා වලට අදාළ ආනිසංස දක්වලා තියෙනවා. ඒ වගේම 137 සිට 139 දක්වා කයි වලින් බුද්ධානුස්සතිය බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමේ වැදගත්කම 140 කවියෙන් කර්තෘ සම්දර්ශනේ මම කණේ ගැන කතා කරා. ওই වගේ විශේෂතා දකින්නට පුළුවන් මේ කෘතියේ. ඉතින් මෙහි ධර්මදේශනා ලක්ෂණ සාමාන්‍යයෙන් ධර්මදේශනාවක් ඉදිරිපත් කරන ස්වරූපයකට තමයි බොහෝ විට මේ කාව්‍යයේ වර්ණ ආදිය සිද්ධ කරලා තියෙන්නේ. ඒක විශේෂත්වයක්. මොකද ධර්මදේශනාවක් හා සමානව උචිත උපමා නිදර්ශන දෘෂ්ටාන්ත ආදී යොදා ගැනීම. ඉසගිනි ගත්තකු එවන එගිනි නිවන ලෙස මස් දෙය නැතියට බලුලෙව කන්නේ කරන කලට පව මීරිය මේසේ මීරිය මීසේ දීපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් ඇයි කකුලුව දිය කෙලිය පනනම් තනාග පිළිබිඳු වැන්නේ මේ වගේ උචිත උපමා දෘෂ්ටාන්ත නිදර්ශන ආදී යොදා ගැනීම. ධර්මදේශනා ලක්ෂණයක්. ඒ වගේම කතා පුවත් හා සිදුවීම් සිහි කිරීම. පෙර අංගණක් එක් එළු දෙනක හිස දිඳා ඇය ඇඟ ලෝන ලෝම ගණනේ සැපුම් ලදා. කිසුණු කියා සංග දෙනමක් වෙනස් කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට. දුක්පත් සතෙක් නිරුදුන් වෙත සිත පෑදී එක්දා ගැබක දිය බෙරළිය මලක් තිබී. සක්විති සැපත් පින් පන්තිස් වර කළදී දුක් නැත මෙපුද කරතොත් අකුසලෙන් මිදී. මේ වගේ කතා පුවත් හා සිදුවීම් සිහි කිරීම. ධර්මදේශනාවකදී අන්යන් කතා පුවත් ආදී උදාහරණ ගන්නවා වගේ. දාර්ශනික අදහස්. දැන් විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක තියෙනවානේ ලෝකයේ රංග මණ්ඩල අපි එහි රංගන නළුවෝ වම්. ඉතින් ඊට කාලයකට පෙර බලන්න කෝට්ටේ යුගයේ කවීන් ඒ අදහසම නොවුනත් ඊට තරමක් සමාන අදහසක් කාලා රසමුසු භෝජන කරපෙන් ගාලා සුවඳට සඳුනුත් මනරම් ලාලා අබරණ නිසිලස සැරහුම් පාලා දියවැනි බහුරූ කෝලම් කියන්නේ මේ වෙස්මූණු බැඳලා කරන රඟපෑමක් කියලා තමයි අතුමුන් කියන්නේ. සමානට ඒ කාලේ ඒ වගේ නාට්‍ය සම්ප්‍රදාය ගැන හැඟීමකුත් තිබිලා තියෙනවා. කොහොම හරි මේ කාල දීලා සුවඳ තවරගෙන ඇඳ පැළඳගෙන ඒ ගත කරන ජීවිතය හරියට මොන වගේද කියනවා නම් පාලා ගියවැනි බහුරූ කෝලම් ඇත්තටම අපි විවාහ උත්සවයක් ගත්තත් ඔය කියන්නේ කොයි විදියම තමයි. ඉතින් අපි ඒක දන්නවා. සමාජ කවුරු හරි කෙනෙක් ආරාධනා කරනවා අපි යනවා. මිනිස්සුත් ඒ වගේ අවස්ථා සමරනවා. මම පෞද්ගලික සමරන් නැතිවට අපි සමාජයක් තුළ ජීවත් වෙනකොට අනිත් අයගේ අවස්ථාවලට යන්න සිද්ධ වෙනවා. අපේ සමහර දේවල් දිහා දැක්කම මේ වගේ මේ අර්බුද කාලෙක උනත් මේසු කිසි තේරුමක් නැති විදිහේ නිස්සාර දේවල් සඳහා කටයුතු කරන විදිය. ඒක හරය ගත්තොත් අතුලාන්තය ගත්තොත් මේ කියන මේක ආගමික කාරණයක් විතරක් නෙමෙයි එතන මෙහාට අපිට ඕන නම් සමාජ අර්ථයක් හිතනවත් ගන්න පුළුවන්. ඉතින් දාර්ශනික අදහසක් පුළු ගන්නවන පද්‍යයක් බෞද්ධ දර්ශනය කියන දාර්ශනික හරයන් හා සමානව දාර්ශනික අදහස් ඊට අනුරූපව ඉදිරිපත් කරපු අවස්ථා. අවසානයේ නිවන් පැතීම දැන් ධර්මදේශනාවක ලක්ෂණයක් තමයි අවසානයේ නිවන් ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ කෘතියේ අපි ලක්ෂණය දකිනවා නොදත්ත වුන් හට පින්පව් නියම කොට බඳ ලෝ වැඩ සංගරා පිනෙනි හැම විට ලද සපතින් තොර නොව ලැබ නිති පිහිට වැඳ සව් සත සැනසේවා මොක්කුරට ඔය ආදි වශයෙන්. හොඳයි මම හිතනවා එම කෘතිය ගැන ඔබට අදහසක් ඇති වෙන්නේ නැති අපි එලිසිලෝ සත්‍යය ගැන ඉතා කෙටියෙන් නිතා බැලීමක් කරමු. කලින් කිව්වාගේ පද්‍ය 100ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා තමයි ශතක කාව්‍ය කියලා කියන්නේ. මේවා වර්ණ චන්දසිතයිති සිලෝ විදිත් අනුව ලියවිලා තියෙන්නේ. ඒ වගේම මුක්තක කාව්‍යයේ ලක්ෂණ වලින් යුක්ත වෙනවා. උපදේශයක් ස්තෝත්‍රයක් හෝ ශෘංගාරාත්මක කෘතියක් මේවායි අන්තර්ගත වෙනවා. කෝට්ටේ යුගයේ තමයි සිංහල සාහිත්‍යයට මේ ශතක කාව්‍ය ප්‍රවිෂ්ට වෙන්නේ. මහනුවර මාතර කාලවල තමයි සිංහල සාහිත්‍යය වා ප්‍රචලිත වෙන්නේ. ඉතින් මේ අනුව සිංහලයේ ලියවුණු පළවෙනි ශතක කාව්‍ය තමයි එලුසිලෝ ශතකය. මේක අඥාත කර්තෘක කෘතියක්. කෝට්ටයෝගේ පිරිපරකුම් 6 පරාක්‍රම බාහුද කියනක විමසා බැලීමක් ඒ ගැන වෙනස් මත තියෙනවා. පිරිපරකුම් වැඩි දවස් තමයි මේ කෘතිය ලියවුණු බව සඳහන් වෙන්නේ. මාලිනී වසන්තිලකා ශාර්දුල වික්‍රීදිත වගේ සිලෝ විරිත් අනුව පද්‍ය ප්‍රබන්ධය වෙලා තියෙනවා. මෙය වන්දනා ශක්තිය එලිසොලෝ ශක්තිය වගේ නම් වලින් හඳුන්වලා තියෙනවා. ශ්ලෝක ගාන 102ක් 100ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් තමයි ශක්තිය තියෙන්නේ. බුදුන් වහන්සේ ඇතුළු තෙරුවන් හා වෙනත් පූජනීය වස්තු වන්දනා කිරීම උදෙසා තමයි මේ කෘතිය රචනා වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ එකින් උත්සාහගත් කවි දෙකක්. න න ම ය ය කියන මාලිනී විරිත කියන ධන
න නම යය කියන ගණ යෙදුනහම තමයි මාළිනී විත්තකක් වෙන්නේ. සුන්දරත්න සිඳුවක් තියෙනවා. ඔබ මට කුමුදෙක් නැයි ලා සඳේරය තිතියා ගංගාරෝහණ වර්ණාවේ තියෙන සසර සරණ සවුසත් දම් අමාවෙන් සතුස්ව ඒ වගේ මේලිසිලෝ සතුති වින දන සියෝ තුන් කැන් වින දන සියෝ තුන් මන් සියෝ සියෝ තුන් කැන් මන් සතුස් දුන් රසින් දම් නොමහර දුරලු රා දොස් රජසිත් සතන්හි ලියලිය නොම දුන්කිත් කැන් උතුම් සිත් අමාවැල් මුනිදු ගන රදුන් මම් මිත්වදින් අත් මුදුන්දි සුරපුර පරසත් එරක් මුල් සිහිල් වූ මොලොක් වූ වැඩහින්ද පඩු පුල්සෙල් ආසනය තුම් මසක්කල් බබගොස විහිදාසක් ඇසුරන් මන් සතුස්වා විදහල එවිජම් තුන් ලෝතුමානන් වඳින්මම් මේ සුරපුර පරසත් මේ ඔක්කොම බලන්න කෙටි සුරපුර පාර සයිතර කෙටි තුනක් නගක් නගණයක් කියන්නේ කෙටි ලඝු තුනක් නේ. ඒකට ඊළඟට සත් නන අනන මයය නගණ දෙකයි මගණය. ඒකට නගණ දෙකයි මෙතන මගණයක් කියන්නේ ගුරු තුනක් නේ. තුන් කැන් මන්. ඊට පස්සේ යගණ දෙකයි. යගණයක් කියන්නේ ලඝුවක් සහ ගුරු දෙකක් නේ. සත්ොස් දුන් රසින් දම් ලඝු තුනේ ඒවා දෙකයි නගන දෙකක් එතකොට ගුරු තුනේ නන ම ගුරු තුනේ එකක් එතින් තුන් කැන් මන් ඊපස්සේ ය ලඝුවයි ගුරු දෙකයි සත්ොස් දුන් රසින්ද එතකොට ඒ අනුව මාළිනී විදිහෙන් දීවිලා තියෙනවා ඒ වගේ කිලෝබිට් කණවලිය විදිහට පද්දි එහි දක්ින්න ලැබෙනවා හරි ඊළඟට පංචමහා සංදේශකාව්‍ය මේ කාලේ ලියවිලා තියෙනවා මම සංදේශකාව්‍ය ගැන මෙතෙන්දි මම හිතන්නේ දීර්ඝව කතා කරකල යුතු නැහැ මොකද ගම්පොළ යුගයේ සාහිත්‍ය ගැන කරනකොට අපි සංදේශකාව්‍යත් එකින්දි කතා කරමු අනුරාධපුර යුගයේ සංදේශකාව්‍ය කොහොමද ඇති වුණාය කියලා අපිට තියෙන සාධක මොනවද කියලා කෝට්ටි යුගයේ සංදේශ ගැන විතරක් මෙතෙන්දි කතා කරමු පංචමහා සංදේශකාව්‍ය ලියවෙන්නේ මේ යුගයේ පරිදි කෝකිල සැරලිහිමි දිරාසා හංස කියන සංදේශකාව්‍ය පහ එතකොට ඒ සංදේශකාව්‍ය සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයක් මම ඔය දක්වලා තියෙන්නේ සංදේශයේ නාමය ප්‍රේෂක ග්‍රාහක සංදේශයේ ගමන් මත හාරකාලය පරිවි සංදේශය නැත්නම් අපි කලරැව් සංදේශ කියලා හඳුන්වන වෙනත් නමකින් ක්‍රිස්තු වර්ෂ 1444 කාලේ ලියලා තියෙනවා කවි ගාන 23යි කොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියන්නේ උපුල්වන් දෙවියන්ට පණිවිඩය තමයි චන්ද්‍රාවතී කුමරියට සැමියෙක් හා පුතෙක් ලබා දීම රජ යුවරජ හා සිවුරංග තුමිට රැකීම ගමන් මාර්ගයේ කෝට්ටේසික දිවිනුවරට දින 7ක් ගමන් කරනවා රාත්‍රී 7ක් නවාතැන් ගන්නවා දූතය කෝට්ටේ ඉංජේලිය ඊළඟ සංදේශ කාව්‍ය තමයි කෝකිල නැත්තම් පරපුතු සංදේශය එයත් 1440-1446 අතර කාලයේ ජීවිත බව කියවෙන්නේ කවි 291 කීයකයි මේක තමයි මම හිතන්නේ සිංහල සංදේශාවලිය තියෙන දීර්ඝතම ගමන් මාර්ගයක් ඇති සංදේශකාව වෙන්නේ දෙවිනවර තිලක පිළිවෙන්පති හාමුදුරුව තමයි කියන්නේ යාපාපට්ටනේ සපුමල් කුමාරයා තමයි ග්‍රාහකයා සංදේශය ලබන කෙනා පණිවිඩය තමයි ආර චක්‍රවර්ති අතහැර ගියපු යාපනයේ සපුමල් කුමාරයාට තහවුරු කර දෙන්න හැටියට උපුල්වන් දෙවියන් යදූ බව පෙරලා ඔහුට දැනුම් දීම දෙවිනවර ඉඳලා යාපනයට කියන්නේ ලංකාවේ කෙලවරවල් දෙක දිගම කෙලවරවල් දෙක තමයි මෙහි ගමන් මාර්ගයේ ආරම්භය සහ අවසානය වෙන්නේ දවස් 13ක් ගත වෙනවා දූතයාට රාත්‍රී 12ක් නවාතන ගන්නවා. පැලින් සංදේශය සිංහල සාහිත්‍යයේ තියෙන කෙටිම උනා විශිෂ්ටතම සංදේශ කාව්‍යය කියලා අපිට කියන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1450 දී ලියවුණු බව සඳහන් වෙනවා. කවි ගාන 108යි. කොටගමුවේ රාහුල හාමුදුරුවෝ ප්‍රේෂක ලියපු කෙනා ලබන්නේ කැලණියේ විදුසන් දෙවියන් පණිවිඩය තමයි ලෝකනාථා නන්නුරුතුණේ ආදිතනාට රාජ්‍ය තුරු පුතෙක් ලබා දෙන හැටට දෙවියන් ආයාචනය කිරීම. කෝට්ටේ ඉඳලා කැලණියට බොහොම කෙටි ගමන් මාර්ගයක් හැටට එක දවසකින් යන්න පුළුවන් රාත්‍රිය නවාතැන් ගන්න ඕනේ. නමුත් රාත්‍රී වර්ණාදී දැක්වීමට අවස්ථාවක් සලසා ගැනීම සඳහා රාත්‍රී කාලයේ නැකතක අස්විද නැකතකින් වගේ අවස්ථාවකින් ගමන ආරම්භ කළා. ටික වෙලාවක ගමන ආරම්භ කළා ටික වෙලාවකින් ඉසුරු කෝවිලේ නවාතැන් අරගෙන ඊළඟ දවසේ යනවා. නමුත් ඔබ දන්නවා කැල් කෝට්ටේ ඉඳලා කැලණියට මේ පැය කීපයක බොහොම කෙටි දුරක් තියෙනවා. එක රාත්‍රිය නවාතැන් ගන්න ඒ අනුව දවස් දෙකක් යුතයට ගත වෙනවා. ප්‍රශ්න රෙකෝඩ් එක රෙකෝඩින්ග් ගන්න පුළුවන් සර්
හංසේ කවි 242 නෑ ඒ මේ කවි ගණන් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ සංස්කාරකවරු අනු අර කත්තු සම්දර්ශන හිම දක්වන්නේ කවි ගණන් එකකින් දෙකකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ මම යොදාගත් සංස්කරණ අනුව මම දක්වලා තියෙන්නේ ඒ සංස්කරණ අනුව කවිවල එකක දෙකක වෙනස්කම් තියෙන්න පුළුවන්. විරා සංදේශය ක්‍රිස්තු වර්ෂ 1457 1465 අතර කාලේ ලියවෙනවා කවි 254. කතුවරයා නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. රාහුල හමුදුරන්ට පක්ෂපාත හිමිනමක් බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව වැට්ටෑවේ හිමි කියලා සමහරු මත කල කරනවා. රාහුල හමුදුරෝ සහ තොටගම විහාරයේ නාථ දෙවියන් වෙත තමයි සංදේශය යොමු කරන්නේ. පණිවිඩය පෙරකුම් රජතුමාත් දිවිපසමත් රැකදෙන හැටියට රාහුල හිමිලවා නාථ දෙවියන් වෙත අයදීමක් කරවීම තොටගම කෝට්ටේ ඉඳලා තොටගමුවට තමයි ගමන් මාර්ගය රාත්‍රී 3ක් නවාතන් ගන්නවා දීපියා දින 4ක් ගත කරනවා ගමන යාම සඳහා. හං සංදේශය ක්‍රිස්තු වර්ෂ 1457 1465 අතර කාලේ කියනවා කවි 204යි අන්තර්ගත පද්‍ය සංඛ්‍යාව. කතුවරයා අඥාතයි සමහරු කියනවා විදාගම මහාමෛත්‍රි හාමුදුරුව කතුවරයා කියලා. ග්‍රාහකයා කෑරගලවන් රතන හාමුදුරුව සංදේශය ලබන කෙනා. රතන සූත්‍රයේ ලක්ෂ වාරයක් කියලා දෙවියන්ට පින් පමුණවා පෙරකුම් රජතුමාත් රාජ්‍යත් රැකදෙන හැටියට කීම තමයි මෙහි පණිවිඩය වෙන්නේ. කෝට්ටේ ඉඳලා කෑරගලට ගමන් මාර්ගය දින 3ක් ගත වෙනවා රාත්‍රී 2ක් දීපියා නවාතන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි කෝට්ටේ යුගයේ පංචමහා සංදේශකාව්‍ය පිළිබඳව අපට සංක්ෂේපයෙන් හඳුනා ගන්නට තියෙන්නේ. සැලීන සංදේශය. සැලීන සංදේශය මම කිව්වා සිංහල සාහිත්‍ය වංශයේ තියෙන කෙටිම සංදේශකාව්‍ය වුණත් විශිෂ්ටත්වයෙන් ගත් ඉතින් නම් මම හිතන්නේ විශිෂ්ටතම සංදේශකාව්‍ය සැලීනයි කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මොකද කවියාගේ ප්‍රතිභාන්විත කවිත්වය තුළ ඉඳගෙන ප්‍රතිභාන්විත වර්ණනා සිද්ධ කරන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම මම කලින් කියපු විදිහට සිංහල සංදේශාවලිය පුරාම අපිට දක්නට ලැබෙන මේ සංදේශය ලබන කෙනා ඒ ඉල්ලීම් ඉෂ්ට සිද්ධ කරපු සංදේශයක් නැත්තම් සැලින් සංදේශය සදහම් වෙනවා. මොකද දීෂණ දෙවියා ඒ කියන හැටියට දරුවේ කුළු කුඩේ දෙවියට දෙනවා. ඒ වගේම මම කිව්වා උලකුඩිය දේවිය නිසා තමයි රාහුල හාමුදුරුව කවියෙක් වෙන්නේ කියලා. විචාරකයෙකුට විදාකාර අදහස් විදාකාර නිර්මාණාත්මක හැකියකට මේ දකිනවා මේ අර මම දැක්කිට දේශකයෙක් කියනවා හැම කවියෙක් පිටිපස්සෙම ආදරණීය ගැහණියක් ඉන්නවා රාහුල හාමුදුරුවන්ට කියලා හැම කෙනෙක්. එයා තමයි උලකුඩිය දේවිය. එයා නිසා තමයි රාහුල හාමුදුරුව කවියෙක් වුණේ කියලා. ඉතින් ඒ කියපු සරය මොකක් වුණත් ඒ කියපු කාරණේ ඇත්තයි. දැන් මට නම් මේ සැලින් සංදේශයේ හැම වර්ණාවකම උදකුඩිය දේවි දකින්න ලැබෙනවා. දැන් බලන්න ජයවර්ධනපුරය වර්ණනා කරපු හැටි. තැබිරත තඹර පිළ රණ තිතර උන් රැති විදිදිය දහර ලෙල දෙන දිකු නරු පටති. රැඳිරල රැගති හොය දියවන්නා නමැති ඇඳිපුර අඟන පට සලු සිල් රැපයි නිති. දියවන්නා මේ ජයවර්ධනපුරය අංගනාවක්. එතකොට ඒ අංගනාවගේ පටසලුවේ සිරිය තමයි ගෙනහැර දක්වන්නේ මොකකින්ද? දියවන්නා හොයේ. ඒකට ඒ වස්ත්‍රයේ තියෙන පින්තූර ඒ වගේම රළ ඒවා තමයි මේ දිය රැලි ඒ වගේම මේ හංසයන්ගේ ඒ වගේම නෙළුම් මල් ඒ විලේ දියවන්නා හොයේ තියෙන ඒ නෙළුම් මල් හංසය ඒවා තමයි වස්ත්‍රයේ තියෙන රූප. වස්ත්‍රයේ තියෙන ඒ රැල්ල තමයි මේ දිය දහර නෙරිපට නේද? විදිදිය දහර නිරදෙන තිබු නරු පැටි නරු පැටස්ක නෙරිපටක් තියෙන ඒක තමයි විහිදෙන දිය දහරාව. කොහොම හරි නගරය කාන්තාවක් හැටියට දියවන්නා හොය ඇය පැළඳගෙන ඉන්න වස්ත්‍රය හැටියට දක්වන මේ වගේ මේ තවත් අපිට ස්ත්‍රී ලක්ෂණම යොදාගෙන නගරය වර්ණනා කරපු ආකාරයක්. දැන් ඊළඟ කවිය බලන්න සමනොල මුහුල මහා සමුද්‍ර මෙවුල් බර සුලකල පුවල ලකංගන සිරි යෝවුන් වර තරකල විසල් වාසල් යතුරු මෙනුවර දැඳහල රුවන් තනපට කියලිය පවුල. දැන් මේ කියන්නේ ලංකාව කියන අංගනාව. දැන් අය ඉන්නේ පරිණත අවදී. කාන්තාවන්ගේ තියෙනවා ළමා අවදී තියෙනවා නව යෞවන වයස පරිණත යෞවන වයස වෘද්ධ අවදී හැම එක එක ජීවන අවස්ථා තියෙනවා. එතකොට දැන් සමනල මුහුල සුලකල පුවල ලකඟට දැන් අලංකාරවත් ලංකාව නැමැති අංගනාව ඉන්නේ පුවල ප්‍රෞඪ අවදී. ප්‍රෞඪ අවදී කියන්නේ අවුරුදු 35 ඒ වගේ පරිණත යෞවන අවදී. හැබැයි අය ඇගේ නව යෞවන කාලෙදී දැඳපු තනපටිය තමයි මේ නගර ප්‍රාකාරය. ඒ අය
යෞවන කාලයේ බඳපු තනපතිය ඇය පරිණත යෞවන වයසට පත් වීමත් එක්ක ප්‍රමාණවත් නොවිච්ච නිසා ඒක පැත්තකට විසික් කළා දාලා තියෙනවා. ඒකට ඒ විසික් කළා දාලා තියෙන තනපතේ ශ්‍රීය තමයි නගර ප්‍රාකාරයෙන් කියාපාන්නේ. ඒ ලංකාව නැති අංගනාවකේ සමනොල මුහුල මුහුල කියන්නේ මකූටේ උස්කොට බැඳි කොණ්ඩය තමයි සමනොල කන්ද. මහා සාගරය තමයි මේ කලාභාරය. මෙවුල් බර. එතකොට දැන් නගර ප්‍රාකාරය තනපතයක් කියලා කිව්වහම ප්‍රාකාරයේ හැඩේ මවා ගන්න කිසිත් විදියට ප්‍රාකාරයක් බඳින්නේ නගරය ආරක්ෂා කරන්න. ඉතින් මේ වගේ මේ ඒ යොදා ගන්න අලංකාරෝක්ති වල යම් ඖචිත්‍යයක් අලුත් බවක් තියෙනවා. ඒ වගේම අපි වින්දනයට ගෝචර වෙන ගුණයක් තියෙනවා. ඒ සියල්ල මැද්දේ මේ විදිහට ස්ත්‍රීත්වයක් ආරෝපණය කළා මේ නගරය වර්ණනා කරන සමහරලාට උලකුඩිය දේවිය මුල් කොටගෙන මේ සංදේශය ලියන නිසා වෙන්න පුළුවන්. එතකොට ජයවර්ධනපුර ස්ත්‍රිය ගැන කවියක් කිව්වේ කොහොමද? ඒක බොහොම ප්‍රකට කවියක්. සිසිවන වුණ නිගසුණු දත්ත හැකිනික නිසිපුලුතු රිය සතුට පිසලතන. විසිරණ ලියෝ රූසිරියුත් නෙපුරංගන ඇසිපියේ හෙලන පමණින් නොවිති දෙවගන. බලන්න කොයිතරම් අලංකාරෝක්ති භාවිත කරලා තියෙනවද කියලා. සිසිවන වුණ මූණ හඳ වගේ කිව්ව උපමාවක්. ඉංගසුඟ ගත හැකිනික අතිශයෝක්තියක්. විසිපුළු ලුකල රියසකයේ සුපුල කරත්රෝධයක් වගේ කියලා කියනවා. එතන උපමාවකුත් කියන ඒ වගේම දැන් අර කරත්රෝධයක් රවුමට කරකැවි ඒ ගමන් කරන විලාසය කාන්තාව ඒ ලාලිත්‍ය විදහා දක්වමින් ගමන් කරන විදිහ ගැන හැඟීමක් ඇති කරගන්න. පියයුරු හංසයන් වගේ කියලා කියනවා. කාලිදාස වගේ බොහොම ශ්‍රේෂ්ඨ කවියුත් පියයුරු ගැන කියන කාන්තාවන් හංසය යොදා ගන්න යයි. හංසයා කියන්නේ බොහොම ප්‍රියශීලී දකින්න කැමති සුමට දැකුම්කළු සත්වයෙක්. ඒ පියේරු වල හැඩයට සමාන කිරීම. ඒ වගේම අර කිරි සහ වතුර මිශ්‍ර වෙලා තියෙනකොට ඒ දියෙන් කිරි වෙන් කරගෙන පානය කිරීමට හැකියාවක් ඇති බව පිළිගැනීම. ඒ වගේ විදාකාර හේතු නිසා. සාම්ප්‍රදායික අලංකාරෝක්තියම උචිත පරිසරයක භාවිත කළා කියලා. විසිරණ ලියේ උරුසිරියුත් නෙපුරංගන. එතන තියෙනවා සමාසූපමාවක වගේ ලක්ෂණ. සමාසූපකයක වගේ ලක්ෂණ. ඇසිපියේ හැලෙන පමණින් නොවේ දෙවක්. දැන් මෙතන තියෙනවා ව්‍යතිරේක අලංකාරය. සියලු සමානත්වයන් කියලා අන්තිමට එක වෙනසක් විතරක් කියනවා නම් අපි කියනවා ව්‍යතිරේක අලංකාරය. ඒ කියන්නේ ජයවර්ධන පුරුෂිය දිව්‍යාංගනාවක් හා සමාන බව හඟවලා එකම එක වෙනසක් කියනවා. ඒ තමයි දිව්‍යාංගනාව ඇසිපිය සල්ලන්නේ නැහැ. හැබැයි ජයවර්ධන පුරුෂිය නැසිපිය හෙලන්නේ. ඉතින් මේ වගේ එක වෙනසක් කියනවා නම් අපි කියනවා ඒ කියන්නේ සමාන වස්තු දෙකක යම් වෙනසකුත් කියනවා නම් අපි කියනවා ව්‍යතිරේක අලංකාරය. මේ වගේ ඒ වගේම සමස්තයක් ඇටගත්තම උත්ප්‍රේක්ෂාවකුත් මේ තුල තියෙනවා. මොකද එහෙම නැත්නම් මේ අපි අඳුතින් මේ හඳක් වගේ මූණකුයි මිටින් ගන්න පුළුවන් ඉඟකුයි කරත්තරෝධයක් වගේ කුලකුයි හංසය වගේ පියේරුයි ඔය වගේ අන්දකින් අපිට විකාර චිත්‍රයක් නැහැ. හැබැයි ඒ කියන එක නෙමෙයි මෙතන ඒ ප්‍රශ්නේ. වෙනත් විදියකට කවිය දැකලා තියෙනවා. අලංකාර හත අටක සංයෝගයක් අපිට මේ ජයවර්ධන පුරුෂිය ගැන කරපු වර්ණාව තුළ දක්නට ලැබෙනවා. ඉතින් ඒ තුළින් පැහැදිලි වෙනවා කවියට අලංකාරෝක්ණ උචිත විදියට භාවිත කිරීමට තියෙන හැකියාව. ඒ වගේම ධ්වනිතාවත් කාව්‍ය සංකල්පන දැන් මේ පෙරමග සුබිනිමිති වර්ණාවක් හැටියට විචාරකයන් දකින මේ නලමුදු සුවඳ පිරික නිරු අබගදී කියන පද්ද පැලිනි සන්දේශයේ රචනා කිරීමේ අරමුණ තමයි ඉලකුගේ දේවියට පිටෙක් ලබා ගැනීම. ඒකට ඒ සමස්ත අරමුණ මේ තුල ගම්මිමාන වෙනවා. එහෙම නැතුව මේක මේ පෙරමග සුබිනිමිති බැලීමක් විතරක් නෙමෙයි. නලමුදු සුවඳ කිව්වේ මේ සන්දේශය දෙවුවහම ඉලකුගේ දේවියගේ හිතේ ඇති වෙන ප්‍රසන්න හැඟීම. මානසික විස්ත්‍රාන්තියක් නේ හරියට. ශාන්ති කර්මයක්, බෝධි පූජාවක්, සෙස්සාන්තියක් කරනවා වගේ වැඩක්. මේ වගේ සංදේශයක් යැවීම නලමුදු සුවඳ පිරිකුඹු ඇය ගැබ් ගැනීම මියුරු අඹගෙඩි ගර්භණියකගේ ගැබ් දොළ සිහිපත් කරන යෙදුමක් ගණිතවත් කරන යෙදුමක් පුලහෙල කුසුම මලක් පිපෙනා වගේ කුමාරයා වර්ධනය වෙනවා. ලියතියත පෙර රන් ගැනි ඔහුට ඔහුට මේ ප්‍රිය වචන කතා කරන කාන්තාවක් මුණ ගැහෙනවා. ලියතියත පෙර රන් ගැනි රත්රන් කෙන්දි කියනකින් ඒ කුමාරයාගේ සහ ඒ කාන්තාවගේ විවාහය කලකුදු දෙමළගේ සේසජින් මොදෙලි දැන් කුමාරයා උපදිනවා. කුමාරයා විවාහ වෙලා දැන් රාජ්‍යත්වයට පත් වෙන සුදු සාධක එකතු වෙලා තියෙනවා. ඒ කුමාරයාගේ රාජ්‍යත්වය චාමර සලන්නේ සේසත් ඔසවන්නේ ඇතුන් පිට යන්නේ රාජ්‍යත්වය වගේ හංගවන අවස්ථාවක. ඉතින් ඒ විදිහට ඒ කුමාරයාගේ රාජ්‍යත්වය සංකේතවත් කරනවා, ධනිතවත් කරනවා. මේ විදිහට මේ පෙරමග සුබ නිමිති නැකතර පෙරමග නැකතරත් වඩා වටිනවා සුබ නිමිති බලන්න කියලා මේ කිව්වට වාචාර්ථයෙන් මේ තුල ගම්මිමාන වෙනවා සංදේශය රචනා කිරීමේ කවියාගේ මේ සමස්ත අර්ථය අරමුණ. ඒ නිසා තමයි සල්ලිහිණිය අනිත් කාව්‍යයන් අතරින් විශේෂ විශේෂත්වයට පත් වෙන්නේ.
හොඳයි. ඒ වගේම මේ පරිසරය පිළිබඳ කරපු වර්ණන කැලණිගම් නුවර ගැන කරපු සල්සපු කියන දොඹ රෑ රංග නාමිදලි වගේ පද නාග මානවිකාවන් ගැන කරපු වර්ණන මනහරනා මෙනවිය නිද ලවලි පිට ගෙනමිනි වෙන තත් නියඟින් මැදරුවට කන එව කියන බුදු ගුණ ගී නුවර පොත තැනෙහිව කැලණි ගඟ බඩ මත කලක් සිට ස්වභාවෝක්ති මාර්ගය තුල ඉඳගෙන උනත් මේ නාග මානවිකාවන් ගැන කරන වර්ණන කැලණිය ඔබ දන්නවා නාග ඒ ගෝත්‍රිකයන් සම්බන්ධ ඉතිහාසයකට හිමිකම් කියන පුරවරයා අද නම් ඒක ගැන කියන්නත් පොඩ්ඩක් ටිකක් මේ ටිකක් කියන්නත් මොකක්ද වගේ නේද? කැලණිය නාගයෝ ගැන කියනකොට ඕගොල්ලෝ සමාජලාට හිනා යනවා. කොහොම වුණත් සාහිත්‍යය කියවෙනවා මේ නාග ගෝත්‍රිකයන් ගැන. ඒ නාග ගෝත්‍රිකයන්ගේ ගැටුම් විසඳන්න බුදුන් වහන්සේ වැඩම කළාය. ඒ වගේ තොරතුරු සාහිත්‍යමය මූලාශ්‍රය වල තියෙනවා. ඉතින් ඒ අනුව තවත් සාහිත්‍ය කෘතියක් හැටියට පද්‍ය කාව්‍යයක් හැටියට මේ වගේ වර්ණාවක් කරාම මේ නාග මානවිකාවන් මේ පරපුරේ ඇත්තන්ගේ යුතු බවට අන්න ඒ වගේ අතීතයේ සිට පැවතෙන ඒ සම්බන්ධයක් යම් අර්ථයකට මේ තුරු ගමුණාන වෙනවා. ඒ වගේම උයන් කෙලි දිය කෙලි හා සැඳෑවෙනුම් මාන අවියා කොයිතරම් සාර්ථකව ඉදිරිපත් කරාද කියන එක තහවුරු කරන්න සාධකයක් එක්ක තමයි මම මේ කවි කීපයක් දක්වලා තියෙන්නේ. ඉදුල සොනි කැලුම් මිසයිරු හිමි පොළ මම මේ කවිය ගැන කල්පිත පැහැදිලි කිරීමක් කරා. තොල්වලින් රතු නෙළුම් ප්‍රකට කළා. ඉතින් මේ අය සුලඟින් ඇඹරී ගියපු රත්රන් වැල් වගේ. දැන් මෙතන තියෙනවා මේ ස්මරණා අලංකාරය කියලා අපි කියනවා මේ අලංකාරය. කියන්නේ දැන් හවස් කාලේ වෙනකොට උදේ පිච්චිච්ච මේ නෙළුම් මල් වර්ග ආදිය පර වෙලා ගිහින්. හැබැයි මේ කාන්තාවන්ගේ මේ කියපු ශරීරාවයව දැක්කම අපිට ඒ වස්තු සිහිපත් කරනවා. ඉතින් ඒක තමයි ස්මරණා අලංකාරය කියලා කියන්නේ. ඒ වගේම මේ ස්ත්‍රී ශරීරයේ තියෙන ලාලිත්‍යවත් ස්වරූපය. පවණින් අඹල රණ ලියවන් ලියන් කළා. මේගොල්ලෝ නිකම්ම නිකම් රත්රන් වැල් කියලා කිව්වේ නෑ. තුලඟින් ඇඹරී ගියා වූ රත්තරන් වැල් වගේ කියලා අර ජල ක්‍රීඩා වෙදෙන කාන්තාවන්ගේ ශරීරයේ තිබෙන සුතනම් විලාසය ලාලිත්‍ය කවිය වර්ණනා කරනවා. ඉතින් මේ ජල ක්‍රීඩාවත් එක්කම එහි අවසානයත් එක්කම මේ ඉර බැහැලා ගිහිල්ලා රාත්‍රී කාලේ උදා වෙන හැටි පත්තන්වර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් පළවැණිවේ රිවි මණ්ඩල කොයිතරම් ප්‍රබල සංකල්ප රූපම අසු කරන හැටිය දුෂ්ගෝචර සංකල්ප රූප මත කරන හැටියට චිත්‍රූප නැවෙන විදිහට කවියා මේ අවස්ථාව වර්ණනා කරලා තියෙනවාද කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම දැන් මේ අතරවාරයේ බලන්න මේ ජීවිතය සම්බන්ධ දර්ශනයකුත් ඉදිරිපත් කරනවා. මහතුන් හසල තමහට යස පිහිට ලෙස නිසැකින් නොහල යුතු බව පැමිණෙන වෙහෙස. පැමිණෙත වෙහෙස. ඒ තමන් ආශ්‍රය කරපු යහපත් කෙනෙකුට වෙහෙසක්පත් වෙන වෙහෙස ඇති වෙනකොට විඩාවක් ඇති වෙනකොට අපි අනිවාර්යයෙන්ම වුන් අත්තරලා දාන එක හොඳ නෑ කියලා කියනවා. වගේම නුඹමින් සමග දෙවෙනි දහවල් දවස සූර්යා කියන ඒ ආකාශයේ මණික නැත්තම් සූර්යාත් එක්කම දවල් කාලයේ ගත් දෙවිල යනවා. සූර්යා බැහැල යනකොටම දවල් කාලයේ අවසාන වෙනවා. ඒක හරියට තමන් ඇසුරු කරපු තමන්ට උපකාර කරපු යහපත් කෙනෙක් විපතටපත් වෙනහම අත්තරලා දාන්න හොඳ නැහැ. ඒකෙනත් එක්කම ඉන්න ඕනේ කියන එක ලෝකයට කියාපෑමක් වගේ. ඉතින් මේ බොහෝ අවස්ථා තුළින් අපිට දකින්න ලැබෙනවා කවියාගේ ඒ ප්‍රතිභාන්විත කවිත්වය. මං හිතන්නේ මේ සියල්ලම අපි කතා කරන්නේ අවශ්‍ය නැහැ. කැල්මිපුරය ගැන කියපුවා. නව පැරණිය වන රමණී මොහොතක් මොහොතක් පාසා නවීකරණය වෙන පුරවරයක් කියලා කියනවා. ඒ වගේම කැල්මිපුරයේ ස්ත්‍රීන් ගැන කිව්වේ කොහොමද? සුනිල් වලා නවසඳ මිලු පුල් පබළු හිමල් සත් ගිනිදු කුඹු සිරි රස බැබළු විපුල් පුදින රඹ සිටිගල මුතුල් අදළු ලකල් රණලියන් තරණා බලය හල් මිල්පාට වලාකුළු තියෙනවා කියෝ. දැන් මේ කොණ්ඩේ ගැන බලන්න ප්‍රස්තුත වස්තුව කියන්නේ නැතුව අප්‍රස්තුතේ විතරක් කියලා හංගෝපියක්. නිල්පාට වලාකුළු ඒ වගේම නව සඳක් නිලුකුල් නිල් මහනෙල් පබළු නිර්මල හග්ගෙඩි ඇතුන්ගේ කුම්භස්තල උඩැක්කිය විශාල වැලිතලා මොනරකල කර ලාදලු. දැන් මොනවද මේ කිව්වේ? සුනිල් වලාකුළු කොණ්ඩය නව සඳ කිව්වේ නළල නිල් මහනෙල් කියස් පබලොක්වේ තොල් නිර්මල හග්ගෙඩි කියලා කිව්වේ බෙල්ල ඇතුන්ගේ කුම්භස්තල කියලා කිව්වේ තියයුරු.
උඩක් කිය කියලා කිව්වේ ඉඟ බබලොන් උඩක් කිය කුලින කියලා කිව්වේ මේ වැලි තලාවේ උකුල රඹ කිව්වේ මේ වටවර සිකි ගල මොනර කර කියලා කිව්වේ තෙන්ද මුතු සහ ලාදලු මුතු කිව්වේ නියපොතු ලාදලු කිව්වේ මේ අර පතුල් යකි අතුල් පතුල්ලාදි බලන්න අප්‍රස්තුත වස්තුව විතරක් කියලා මේ කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කියප හැකි මේ වායෙන් යුක්ත රත්රන් වැල් ඇවිදින හැටි බලන්න මිත්‍රයා කියලා තමයි මේ කැලණිපුරේ කාන්තාවන්ගේ සුන්දරත්වය ජයවර්ධන පුරුෂින්ට නොදෙමින් ලෙස කවියා වර්ණනා කරේ. ඊට පස්සේ විභීෂණ දේවමැදුරේ අර රංගවැණුම ගැන කරපු වර්ණනාව දැන් රාහුල හාමුදුරුවෝ කියනවනේ දෙවියන් ඉදිරියේ නටපු නැටුමක් ග්‍රාම්‍යභාවයට පත් වෙන්නේ නැති වෙන්න වර්ණනා කරන්න සමත් වෙච්ච එකම කවියා රාහුල හාමුදුරුවෝ මයූරයේ තිසරයේ එහෙම තියෙන රංගවැණුම් හරියට තොවිල් පළක වගේ ග්‍රාම්‍යයි කියලා මාටින් වික්‍රමසිංහ කියනවනේ. ඒ කාරණේ අපිට මේ පැහැදිලි වෙනවා. මේ නර්තනයක තියෙන ඒ සුන්දරත්වය මයූරයේ තිතරයේ වගේ ග්‍රාම්‍ය භාවයකට පත් වෙන්නේ නැතුව පිටික රිද්ම රටාවන් යොදා ගනිමින් సౌందర్యාත්මක භාවය ආරක්ෂා වෙන විදිහට කවියා මේ විදේශන් දේවමැදුරේ රංගවැණුම් හිදී ඉදිරිපත් කරපු ආකාරය අපිට දක්නට පුළුවන්. හොඳයි. මම හිතන්නේ ඔය පද්‍ය කෘති කීපය ගැන කතාව ඔතනින් මම අවසන් කරනවා. ඉතින් තවදුරටත් සම්භාෂණ සාහිත්‍ය විකාශනය සිංහල සාහිත්‍ය කෝට්ටේගේ සාහිත්‍යංකිත ඔය වගේ සිංහල සාහිත්‍ය වංශයේ තව තවත් කෘති තියෙනවා ඒවා පරිශීලනය කරෝතින් අධ්‍යයනය කරෝතින් ඔබට මේ ගැන තව දුරටත් වඩා දැනුමක් ලබා ගන්නට පුළුවන්කම ලැබේ. හොඳයි. ඔය කියපු කාරණාවල් අදාළව ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න. නැත්නම් අපි ඊළඟ කොටසට යමු. සර් මේ සිලෝ විරිත් සිලෝ කාව්‍ය කියන්නේ මොකද්ද සර්? ආ මම ඒක පැහැදිලි කරන්නම්. සිලෝ කාව්‍ය කියන්නේ දැන් සිංහල පද්‍ය සම්ප්‍රදාය මම පළවෙනි දේශනාවේදී සිංහල පද්‍ය සම්ප්‍රදාය දී සිව්පද සිලෝ සහ නිදහස් කියලා ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. මේ කියන්නේ ඔය සීගිරි කුතුගී වල ඉඳලා දක්නට ලැබෙන පද්‍ය සම්ප්‍රදාය මම තා අපේ පළවෙනි දේශනවලදී මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරා මගේ වීඩියෝ එකකත් ඇති ගී විරිත් කියන්නේ මොනවද කියලා. එතකොට සිව්පද කියන්නේ මාත්‍රාගෙන් සමානවන සමාන ඉනි සමාධිය සහිත පාද හතරක් ඇති විරිත්. කිලෝ කියලා කියන්නේ අර මන බය ජරසත කියලා ඝන අටක් තියෙනවා. ඒ ඝනාට සහ ලඝුගුරු මාත්‍රා යම් පිළිගත්තු ඒ සූත්‍රයක රටාවකට අනුව පෙළගැස්වීමෙන් සකස් වෙන විදිහ තමයි සිලෝ විදිහ කියලා කියන්නේ. මම හිතනවා මගේ පරණ වීඩියෝ එකක් ඇති මේ ඔය විවිධ ජන කරපු ඒක චුට්ටක් බලලා ඒකේ මම ওই විවිධ ජන පැහැදිලි කිරීමක් කළා කියලා. උදාහරණයක් ඇහැට යගණේ මන බය ජරසත කියන ඒවානේ ගණාට මගණේ කියන්නේ ගුරුම තුනක් ඇති විදිහ. මේ ගණේ රන් වන් රන් ඒකට ගුරක් කියලා කියන්නේ දීර්ඝ ස්වරයක් හෝ දීර්ඝ ස්වරයක් ආදී වෙච්ච ව්‍යංජනයක් හෝ හල් අකුරක් එක්ක තියෙන මේ අකුරක් run one run වගේ නැත්නම් තා අපි උදාහරණයක් දෙන්න ගන්නවා. මා දේවි මා යන්නයි දේ යන්නයි වී යන්නයි. ඒකට එතන තියෙනවා දීර්ඝ අකුරු තුනක්. නැත්නම් run one run කියන එකෙත් තියෙන්නේ ඒහා සමානව හල් අකුරක් එක්ක තියෙන දැන් ඒක සම්බන්ධ වෙච්ච අකුරක්. ඒකට ඒ වගේ ගත්තම අපි ගුරක් කියලා ගන්න. කෙටි අකුරක් තමයි ලඝුවක් කියලා ගන්න. ඒකට ලඝු තුනක් තියෙනවා නම් අපි කියනවා මේ නගණය. ගුරු තුනක් තියෙනවා නම් මගණය. අන්න ඒ වගේ ලඝු ගුරු විවිධාකාරයෙන් එකතු වෙලා තමයි තුන බැගින් එකතු වෙලා තමයි ඝන හැදෙන්නේ. ඒකට ඒ වාස්තයෙන් සකස් වෙන විදිහ තමයි සිලෝ විදිහ කියලා කියන්නේ. මම හිතන්නේ මම කලින් ඒ ගැන පැහැදිලි කිරීමක් කරා. දැන් ඒක මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විනාඩියකින් දෙකක් සරල උදාහරණයක් කියනවා නම් දැන් ඔබේපෙම් වදන්නේ එදාමින් ඇහෙන්නේ නේද? ඔබේපෙම් වදන්නේ එදාමින් ඇහෙන්නේ. ඒකට එතන තියෙන්නේ මොකද්ද? ලඝුවයි ගුරු දෙකයි. ලඝුවයි ගුරු දෙකයි නම් අපි කියනවා මේ යගණය. යගණ හතරක් තිබුණත් අපි කියනවා බුජංග ප්‍රයාත විරිත්. සර්පයාගේ ගමන යන කියන විරිත්. වයන්නන් පෙදෙයිලා තබාදී තමන්නේ අගින්න රඟන්නන් සුරන්නේයි සිටින්නේ. වයන්නන් පෙදෙයිලා තබාදී තමන්නේ ඔබේ පෙන් වදන්නේ එදාමින් ඇහෙන්නේ. එකක් කියලා තියෙන මේ විදිහට යගණ හතරක්. ඒ කියන්නේ ලඝුයි ගුරු දෙකක් නම යගණ. ඒ වගේ හතරක් තිබුණාම බුජංග ප්‍රයාත විදිහට
එතකොට බුජංග ප්‍රයාතම් භවේද්‍යස් චතුර්භික් යගන හතරක් සහිත විරිත බුජංග ප්‍රයාති තර්පයාගේ ගමන ගැන කියන රිද්ම රටාව. ඉතින් අන්න ඒ වගේව තමයි සිලෝ විදිහ කියන්නේ. ඔක සරලව දැනට මම මේ වෙලාවේ හැටියට කිව්වට ඒ ඒ වීඩියෝව පොඩ්ඩක් බලලා මගේ තියෙන පස්සට ගියාම තේනේ මේ channel එකේ තියෙනවා. ඔව් channel එකේ තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා මට ගැටලු තිබුණොත් ඊළඟ ද වෙනම අහන්න. මොකද අර මෙතන ගන්න පිළිසුකුත් ඉන්නවා. මේක කෙටියෙන් කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේ එකට ටිකක් මම මූලාශ්‍රයක් හරි දෙන්නම් අධ්‍යයනය කරගන්න. පැවරුමට අපිට ප්‍රශ්නයක් දෙන්න නැද්ද? පැවරුමට ප්‍රශ්නයක් හම්බුනේ නැද්ද? නෑ සර්. මම මේ දාන්නද මොකක්ද තියෙනව නේද ඔයගොල්ලෝගේ LMS එකට නේ මොකක්ද Google Classroom එකට? ඒකට දාන්නද? Group එකද සර්? ඔව් group එකට දාන්නද? Group එකට හරි WhatsApp ප්‍රශ්නේ කෝට්ටේගෙන් දෙන්නද පැරණි සාහිත්‍යයෙන් දෙන්නද? ඔයගොල්ලෝ කැමති එකක් පය දෙන්න. කෝට්ටේ යුගෙන් දෙන්නද ගී කාව්‍ය වලින් වගේ දෙන්නද කෞසල මිනෙන් වගේ දෙන්නද? කෝට්ටේ යුගෙන් දෙන්න සර්. ආ මම කෝට්ටේ යුගෙන් දෙන්නම්. එන්න. හොඳයි අපි ඊළඟ මාතෘකාවට යමු.